අයිබුවන් ඇපල්ට නුවන අදත්තාව ඔබත් කතාා ාගට අද දවස්ස සාවධානයෙන් හදාරපු මට කරුණු කරණා ගොඩාරයක් කතා කරන්න ඕනේ. අපි එකින් එක පෙළගස්ස ගමු මේක කතා කරන්න තියෙන පහසුවට. එදකොට අද සරත් පොන්සේගාගේ හැසිරීම පළමුුව ඉරිස්සේ පොහොට්ටුවේ සිහින අපි දෙවනුව කතා කරමු ඊට පස්සේ සාර්ථක මෛරැණියක් පවත්වපු එකගැන තැබනෝ කතා කරමු ඒවගේම ගොල් පේස්සගේ අරගලය විමල් වීරවන්සගේ හැද ඇරමේ හැටියට කොහොමද ඔහුට පේන්නේ කියන කතා මේ ටික අපි කතා කරන්නො ඒකනිසා අපි මේ ටික පෙළගස්සමු මේකේ පහසුවතකා. සරත්පම්සක කියන කියන්නේ දෙදස් නමේ යුද්ධය උරන්නා අට පස්සේ අර රාජපක්ෂලාට වගේම ඔහුටත් යම්කිසි ගරුත්තයක් මිනිස්සු තිබුණ ඒ ගරුත්වය මත ඔහු කරගත්තේ දේශපාලනයට අවති ඉන්නමී මෙතකොට ඒ දේශපාලට අවතයර වෙලා දැන් ඔහු ඉන්න තැන අපිට අර රාජපක්ෂ කඳවරත් සරත් පන්සේක කඳවරත් ඊට පස්සේ ගෝඩභය කඳවත් සරත් පහන්සේක කඳවරත් කියනකොට ඒ නිඟං. දෙකක්ි දර පේන හවන්සම එකක් ප දේර්දානය පේනම ගොද තමන්ගේ බලය මත ආරෝපනයවෙච්චය උඩහුකමක් එක් මිනිස්සුන්ඩ නිගන් මිනි පහලට දාලා මිනිස්සු තලා පෙලා තමන් මතය තමයි හරි අනිත් මිනිසුන් මතය කිසිසේත්ම ගණගන්න පුද්ගලයෙක් වසයෙන් තමයි මේ ගෝටාබේ රජපත්සත් ඒවගේම සලත් පන්සේගත් කියන චර්ත දෙකම. අපේ රට මෙච්චර කාලයකර කෙලවුනේම මිනිස්සු ආරෝපිත කරගෙන. රටේ හැම දිස්සේම තියෙන ප්‍රශ්නය ඔහුගේ කරමට තිය අනක තමයි මේ මූලිකන් ප්‍රශ් වෙලාදී. හැමදිස්සම අනයකින් සතම අපට කෙලවඋනේම. රටක ආර්ථකය ගත්තොත්ය ආර්ථතික කඩාගෙටමට්නකොට අරය තමයි හරිියන්නේ රනිල්තම හරිියන්න මහිද තමයි හරිියන්න අන්ුොතමයි හරිියන්නන්නේ ඒම එහම මෙහම කීකේ ගෙනැල් ලිබල්ල අපේරට ඔන්න ොතනින්ම තමයි කෙලව ගත්තේ හරද ඉරි පසි දැන්. ැ හරුල්ලන්න එක කරිවෙල්ල දැන් අරගෙනවල්ල මේ සරත් පොන්සේක කියන එක ගෙෙනල්ගිවල පුම්බන්න පටන් අරගෙනරදිදයනො මේ සජිප ප්‍රේම දසත්. එතකොට හොරුවල්ලන්න කියන සාධකය ලෝකේ එක පුද්ගොලය මත රැඳන්න ඒක රැනිින් රටේ නීතිය බලාත්ම කරනකින්. රටේ නීතිය බලාත්ම කරල ඒ බලාත්ම කන්න ආයතන නිදහස්ව නිවහල්ව ඔවුන්ගේ රැකියාව කිරීමේ ආයිත්‍යය දුන්නට බස්සේ. ඔුන් ජිපාති හරි කමණන්නෑ ගිල්ල කුදලගෙනෑ විල්ලියල්ල හරිවිීදියට අඩුවක් කතාගල්ලි වෙල්ලා ඔවුන් ඇතුූඩ දානු. මොක එතන දැන් මම මේික අල්ගතේ මොකත් දන්නවාද. තැන් සලත් පන්සේ කිය පුදගල අද හැසිරීම් බලන්න ඔහු සාමාන්‍යයෙන් රැස්වීමක් එන්නකොට දහස් ගනන් මිනිස්සු ඒ රැස්වීම දිහපලාගෙනඉන්න. ඊට අම්මතරව ලංකාවේ කැමරාමන්ස්ලා එතකොට මේ මාධ්‍යවේදී කීයක් නම් මේ මේ ස්ටේෙන්ජකට කැමරාාවනන් කියක් අටෝගෙන ඉන්නවද. එතකොට මේ අතවගෙන ඉන්න කැමරාර්තිික අස්සේම ඔහුගේ හැසිරීම බලන් කොයි තරන් කියලා අමනෝක්තිි ක්‍රියාවද්ද කියලා. ඒවිට සමන්ගේ සහෝදන මන්සීකෙනකුට ඒවිදර සරමගල්ල උස්සලිවල්ලදිගන් තකදානකොට අපේ රටේ මිනිස්සුට දැන්ට ඒමි සුගින් වරදයක්ක්වෙන කොට අපට ගිහිල්ලිවල්ලග මේවි පොටෙස්්ටයක්ක්වත් අඩුමගන කරන්න පුළන්බේද. ගීලිවල්ල ආමිකදම්ල්ල විඩිතිරුන එකන අච්චර සනගබලලායන්දද මේ සහෝදන මන්සීකෙනකට අරවිදයට තගදදාන වනං. අනි මනිසුන් කවර කකාතා දේකනිසා අපි මෙන්න මේ හිතනවනං කෞුරහරි මේවා ඒතරම් ගනගන්න එපා ඒ ඒක ටි දේල් කියල හිතුවොත් එහෙම අරු ලබ තිීබොත් තමයි පූල තියන කවද කාරි රටේ ජනතාවට ඊට වඩා තගදාලා බෙල්ලට තියනොතුවක් වුව. ඒකසා ඕ සරත් පොන්සේක කියන චර්තය මම අදත් කියනවා හෙටත් කියනෝ සරත් පොන්සේක කියන චර්තය මේ දේශපාල පිටියෙන්මගේම මේ ලංකාවේ ඕ දේශපාල බලය දෙන්න ඕන කියන තැන ඉන්නව නංක කවුරරි. ඒකම බහාම ඒ මනසෙන් ඒ මතෙෙන් අයින් වෙන්න. කවදක හරි අපට අපේ අයිතියක් දිනාගන්න හම්බෙන්නේ අපිට බලාත්ම කරන්නම ඕනේ රටේ නීතිය විතරයි රටේ නීති බලාත්ම කල්වල ඒ මිනිසුන්ට ඒ නීතිය ක්‍රියාත්ම කරන්න පසුබිම සලත්සමු. දැන් දෙවිනි කාරණාව ගන්න සරත් පවහන්සේක කකිල්ලල ක කියන්නේ දැන් රජභක්ෂලත්ක අර අමුතුම තරහත්තියෙනවනේ. තහට එකක කදදාගෙන මිනිස්සුර අත්තරටික බෙදාගන්න බැරුව යෝ ඇතරෙන් ගෙන පුරත්තර බෙදාගන්න බරුව ඉඩම් පෙදාගන්න බැරුවෝ වතමයි මේ කට්ටිය විරසක වුණේ කියලා. අපට ඒ අපිට ඒ කියන විරසකයන් මොන වුනත් රටේ නීතියක් ක්‍රාත්ම කරද තමන්ගේ පෞද්ගිලික තරහවල් එතෙන්ට ගන්න බෑ. රටේ නීතිය එතකොට ඒ එහෙම පෞ්ගිලික තරහවල් ගෙනාවත්යේම අවනීතිය වෙන. අපට අවනීතිය රජයන රටක් ඕනෙ නෑ. අපට ඕනෙම. ඒ රට ක සාතම තරන එලියට ැහල් වෙල කියෙන්න නීතිය බලාාත්ම කරන්න පාලිමේන්තුවේ බලය පාලිමේන්තුවට ගන්න ජනාතිපතිකෙන කුව අනිසි බලතල තියෙන්න ඔන්න ඒකස ජනාතිපතික බලය කපාතු කල්ල පාලිේන්තුවට ගන්න ඉ පස පාලිමේන්තුවත් තුළල නිසි වරපසා අයින් කරන්න වරප්සාදායින්කල්ලිවෙල්ල රටට වග වෙන වග කියන පාලිමේතු පන්තිීවරන්ට පාලිමෙන්තුට යන්න පුොල විදරම කරන්න විශේෂෙන්ම මේ විදායක ජනාධිපති කරමය හෝසි කරන්න . ್්‍රம ಹ රට වගවෙන ඒ යන නීතිය නීතියට යටත් ජනාධිපති කෙනෙක් අගමතික කෙනෙක් පාලිමෙන්තු මන්්‍රී කෙනෙක් සියලොමු නිලධානින් නීතියට යටත්වෙන් ඕොනේ නීතිය ක්‍රියාත්ම කරමුඒකම පුද්ගලයෝ මතා පිරන නැතුව. රටේ නීතිය බලාාත්ම කරන ආත් අධිකාරිවලට ඒ අධිකාරිවලට බලය හරියට දෙමු කියන දැනන්නවා. එකනිසා මම සරත් පොන්සේක කියන චාර්තය අධින් හැමතිස්සේම මගේ වීඩියහකම පටන්මන් පඩන්ගන්නවා සරත් පොන්සක කියන චර්තය ගේෙන් නපාමිතෙන්ට. දකාරයොතෙන්ට ෑල්ලල අපට මේ රාජ බක්ෂලාට වඩා අපට දුක්විදින්න වෙන තත්වයකට පත් කරනවා එනිසා සරත් පොන්සක කියලකන්නේ හිතේ තියාගෙන කුහකමම වෛරය තියාගෙන මනිසුන්ට පලිගන්න පුද්ගල.ඒකනිසා අපි අපේ දේශවාාලන බලල්ලට ඒ විද පුද්ගලයයා අඩනෑ රට රටක සුක්්කානම දෙන්න හොඳනෑ ඕගේ පුද්ගලයෝන්ට දුන්න කියලකනෙඒ රට සදා සෝත්ති. ඉන් කතාාවතම පහොට්ට එසිහින. කො පහොටතුව සිහිහ කියල කියනකොට දැන් ඇත්ත නම පෝජානක්ත් පෙරමුණේක කොච්චර වුුණත් ඒ ඒ යම් කිසි පිරිසක් කින්නෝ. ඒ මිනිස්සු එතකොට මේ රජ දැ රටේ රජය සේ ලකා පෝජානක්සත් පෙරමුණනනි. කො පොජ නක්ත් පුරුණණ ඒ මනිස්සුන් එකෙන් කම්කරු මිනිස්සුන්ගේ එකෙන් අයිතින් දැන් සුරකින් ඕොන් නැද්ද. එතකොට මේ පාලන පැලන්තිී අයිතිීන් ටික ආරක්ෂා කරගෙන මේ හාමුද පොලිසේ දමාගෙන එතකොට අර කම්කරුවගේ අයිතියේ රකින්න කොමද. එතකොට ිත්තර කාලයක් මේ කම්කරුව පැරැහැරල නේද මේ මිසු තිබිල දන එකැන් තමන්ගේ බලයට එන්න විතර කම්කරු පන්තිය යොදාගෙන තියනවා අවසාන්ට උන්ට කෙවෙන කොට උන් කම්කරුවගෙන එතකොට මේක මන මොනතරම් දයපකත් සිද්ියත්ද එතකට හරියටම අද කම්කරුවත් වෙනුවෙන් තියෙන දවසේ. තමන්ගේ පාලන අධිකාරිය කම්කරුව අමර කල්ලා ඔවුන්ගේ බලය ඔුන්ගේ ආරක්ෂාව තකා ඔවුන් පොනිිස්් බැරියල් දාගෙන අස්සට වෙලා හිටිය හරියටම අර දෛගුප සිද්ධිය අද එළියට ආවා බල කම්කරුවෝ ඊට පස තැලන පොඩි වෙන මිනිස්සුක් අපට වැඩ ෑ අපට අවශ්‍ය වෙන්නන්නේ බලය විතර එතරින් හට ඹල මෙචර කාලෙකට අපි පාවිච්චි කර අපේ බුමතුරණු වේ කියැනෙ පයට පෑගෙන දූවිලින්. කරන්න පාවිච්චි කරපු බොමතුරුණු විදියට තමයි ඒනිසා අපි අද තේරුම්ගන්න ඕන කාරණය තමයි මේ රාජපක්ෂ හොරු කියලෙ වෙලකැන්නේ අපිඒ බලය මතින් බලයට ඇවිල්ලිවල්ලා අපට කෙලපු ජාතියක් කෙලේගනිසා මේ රාජපක්ෂ හොරු ගැන තවත් ඉස්සහට ඔලු විතියාගනින් එපා ඒකනිසා අදට මේ පොට්ටුවේ සිහින ටක බොධ කරපු දැන් ඇත්තරම ඒ මිස්සුන්ට ඒමිස්සුන්ගේ මතයක් හරියට දරන්න විද නෑමිසුන් හරියට ඇවිල්ල සමාජ ඉස්සර හිට ගන්න විියන් නැති තත්වට පත් කරේ අපේ බලය මති නැකිල්ලිවෙල්ල. ඒ හොරක්කම වංචාව දූෂය නිසා අද අර පොහොට්ටුයි මනුස්සයෙකුට කොන්දක් කෙලින්තියාගෙනවල සමාජයකට එන්න බැරිතැන. ත් කර මේ හොර පලන්තිය නිසා එකසා මම ඉන්න දැම් පොඩි පිරිසට හරි කියනෝ ඕ සිහනවලින් අයින් වලිවෙල්ලා අපි මේ රාජපක්ෂ හොරු කියල්වෙල කියන්නේෙ මුන් කවදත් අපේ ජාතියට රට ආදරය කරන්න පුද්ගලනයකිනිසා අපි ඔතනින් අයින්න්න සුදුසු කාලය දැන් ඇල්ල තියෙනවා කියනෙක මං මතක් කරන්න ඕන ඒ විදියටමං ලෙසිම් මත අමත කරන්න විදියට මං කතා කරන්න කැමදය නමුත් මේවෙලාේ ඒමිස්සු ම පොද්ජනක් සත් පෙරමුණ උනත් ඒමින්සුන්ගේ සිහනේලා බො. එ එමිසුත් යක්ෂ අසහන කාරි තත්යෙන් ඇති මිනිසුන්ගේ හිත තලන්න හොඳනා කියන ැන ඉඳගෙන මම් මේ කතාමේින් නවත්තන ඒවගේම ජතාාව වික්ති පේ මහුණ ගැද කතා කරත්තහෙම ඇත්තන ජතාව වික්තිපරනුවෙන් ඒ වගේම ජාතික ජන බලවේගේ අද ලංකාවක් කරපු හොඳම ඒවගේ සාර්ථක මැයිරැල්ලිය පවත්තපු ජා ක් වශය ම අද දක්කි නොුවයි හේතුව තමයි ඔුන් යාාපනේ ලස්සන්ට කරා ඒගේ අන්ුරාධපුරය කරා මතර කර ඒවගේම කොළඹ කරා හරි විදියට හරි විදියට ඒ ජනයා එක්ට්‍රැස් කල්ලිවල්ලා සියලුම කම්කරු ජනතාවගේ අයිතිීන් වලට සාධාරනයක් කිෂ්ටකර පක්ෂයක් වශයෙන් අද ජතාවතුබනුව ඒවගේම ජාති ජන බලවේගේ සාර්ථක මයි දිනයක් කල්ලිවල්ල ඒමන් සුන්ගේ මතය මෙනුවෙන්. අදේ හිතගත්තෙක් ගැන ඇත්තරම ජාතික ජනබල වේගේ ප්‍රමුඛ ජහ ජතතාාවයුක්ති පෙනමුට ස්තුතිවන්ද වෙන්න ඕන මේ තරම් හොඳ මැයිදලියක් කරන්න ඔබ අවස්ථාව උදාකරගත්තයෙක් ගැන ඉනි පසේ අද විමල් වීරවන්සගේ හැදැරීමේ හැටියට එකන්නේ. ගෝල්පේසෙක් කියලිගෙන අපට ඇත්තරම ලොකු ජයග්‍රහණ ලබාගත්ත තැනක්නේ එතන කාටවත් ගිල්වල පොරවල් වෙන්න බෑනේ. එතකොට විමල් වීරවන්ස ආද කියනවා. ගල්පේසක් කියේලල්කෙන් ඕනෙකුට ගිහිල්ලිල්ල පොරක් වෙන්න පුළුවන් තැනක් කියේලෙල්ල. එකොට මේ කතාවයි ලක්මන් කිරියල් අර ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කිීපු කතාවයි මේ කතා දෙ අතර වෙනක් නෑනේ නොඩෙුට යදධ කරන්න පුළුවන්ගේ කියන කයි ගොල් පේසේකට ගයත් න කිරු පොක්වෙන්න පුලුවන් කියනක අතර වෙනසක් නෑ. තිකට මේ මේ කතා දෙක බලන්න අපි දැන් ඕ පොරවල් වෙලා අපේ රටට එකකාගේ රාජාන්ඩු හරිගසන්ඩ මේ කත්තය දලා උම් පොරවල් කලලා යතු වැදගත් තමයි. අරුද තුල අරගල කරුවයක්ක් වන්නෙ මහමරුව ක් යි ද න කුට පුුවන්න ගොල්පෙේ කියයන ීරක් අර අරාජිකත්වේ. මේ රට කෙලෝපු විමල් වීරවන් සාදධ කියනවා මේ ගෝල් පේස්සගේ අරගලයට ගියොත් හෙම ඕනක් හට පොරක් වෙන්න පුලන් ඇතකරටඒ පොරවල් වෙන්න උනේම. හරි ැන් අල්ලගත්ත නැතිසාේ දැන් තරුණණ ටික හරි තැනින් අල්ලගනිවල්ල මේය උද්ගෝසණය කරනකොටඒ එකත්කන් දිියරු කරන්න උන්ගේ බලය දැන් ගිලිහෙලා උන්ට දැන් මේ ගිලිහෙලා තියෙන බලය අස්සේ හරි උන්ගේ නඩු ටික ඉට පස්සේ උන්ට තියන වරප ප්‍රසාධික දැන් ුක්තිවිින් ඕනකමට එක නඩු ටිකෙන් ගිලිහෙන් ඕන මට වරප්‍රසාධක බුක්තිවිඳින් ඕනකමට දැන් මේ ගොල්පෙස්සක අරගලය කං ලාමක ටින්ටින් කතාවත්තමයි කියන්න ඒකනිසා මේ වගේ පුද්ගලය අපි දෙන්න ඕන දන්නුවම ඉදිරි මැතිවරණයේද අනිවාර්ම දෙන්න ඕනේ ඒ වගේම මේ රටේ මමක ඉස්සල්ලච්චුවේ මේ රටේ නීතිය හැමෙක් කිරටම සාධාන විදර බලාත්ම කරමු. ඒ අවශ්‍ය සංසෝධන්ටිගේමු ගෑල්ලිවෙල්ල මිනිස්සු මතරැඳෙන නීතිය ක්‍රියාත්ම කරන තැනින් අපි අයිංගලෙවෙල්ලා නීතිය බලාත්ම කරන්න ආයතන මත රැදිලිවල්ලා අපේ මේ රට හරි විදියට වෙනස් කරන්න ඕනේ ඒක හරි විදියට වෙනස් කරන්න අපි මිනිස්සු අර නාමා රූප ඒ ඔ කාර්රාමලින් අයින්වෙලා මේ රට හරිවිදියට වෙනස් කරන්න ඒ අවශ්‍ය සංසෝධනතික මේ විවස්සාාවටගේමු. ඒක තමයි වෙන්නවා එකකනිසා අපි ඒකට පෙළගැසනවා. ඒකනිසා රටේ ජනතාව අද හරිතැන හිටගෙන ඉන්න ඒනිසා පුලුවන් විදිට මේ අරගලය තමන්ට දැනනකං ඉන්නපා ඒකනිසා මේ අරගලය කරන්නම රටේ මුළුමහත්සිරු ප්‍රජාවගේ බේරුම් කාරය වෙන්න මේ අමසාන්ට මේ අරගලය මේ අරගය නිර්පාක්ෂිකයි ඒකනිසා ගිහිල්වල තම තමන්ගේ හැකි පමණින් මේකට දායකත්්‍යය දෙන්න කියනවා. ඒවගේම මේ අරගලයට ජයවෙන්න කියලා පාර්ථනා කරනවා. ඒ වගේම මේ තර්ුණතර්යොන්ට ඉහම් බහින ලෙඩක්වත් ඇැතිවන්නපා මේ බැස්සේ තේමෙනවා අව්වට වේලෙනවා ඔවුන් පව් ඇත්තරම ලංකාවේ මතු උපදින දරුවන් වෙනුවෙන් උන්ගේ එකන ජෙනරේෂන් එක විනාසූනා කියරල දන්න උන් හන්සවෙන්නම ඉස්සරහා මතුපදින පරම්පරාඩි රඩක් හරගසන්න ඒගෙනසා අපේ අම්මල ධර්තල හදපු නැති සිහිනටික. අපෙන් ඉප දෙෙන දරුවන්ට හරි අපි ඇති කරන්න නඒකසා ඒ සිහින සැබෑ කරන්න මේරට හරි විදියට වෙනස් කරන්න ඔබගේ දායකත්ය දෙන්න කියන ඉල්ලිම කරනවාන් අද ටැපල් කඩේ නොනගේ හිල්ලෙන්න මගේ චනල ල හො න්න මගේ ීියෝ සොඳයි බස්කයිප කල් ලංග තින ෙල්ල එකක ඕල් දාල තියාගන්න ම විඩියෝ දානකට ේලකර ගෙන්ෙන ගන්න පුල ඒගේම යාලුවන්ට බලන ෂය කරන අදරග හිල්ලන්නම් අයුබෝවන්.